හොඳයි හැමෝටම ආයුබෝවන්. ඉතින් ඔන්න අපි Java lesson series එකේ 10 වෙනි lesson එක තමයි අද පටන් ගන්න යන්නේ. ඉතින් 9 වෙනි එකේදී ඔයාලට මතක ඇති අපි කතා කරා JFrame form එකේ තියෙන value එකක් අපි variable එකට කොහොමද අරගන්නේ සහ ඒක අපි output එක variable එක කරගෙන output එකේ display කරගන්නේ කොහොමද කියන එක. දැන් මම කියන්න යන්නේ අපි interface එක ඇතුලේ තියෙන interface එකේ මත තියෙන දෙයක් කොහොමද වෙනස් කරගන්නේ කියලා. අපි අතරම ගිය සතියේ කතා කරේ get text කියන method එක. තමයි අපි අලුතෙන් ඉගෙන ගත්ත එක. අපි අදත් අලුතෙන් මෙතඩ් එකක් ඒ වගේ ඉගෙන ගන්නවා. set text කියන මෙතඩ් එක තමයි අපි වැඩිපුර පාවිච්චි කරන්නේ අද දවසේ වැඩ කරන වැඩවලදී. අපි බලමු කොහොමද මේ ටික කරගන්නේ කියලා. ඉතින් මම මේ දැනට තියෙන එක මේ විදිහට close කරන්නම්. මම අලුත් JFrame form එකක් මේ විදිහට ගන්නම්. අපිට කැමති නමක් දෙන්න පුළුවන්. මම නම මේ විදිහට දීලා මේ විදිහේ ෆෝම් එකක් අලුතින් ගත්තා. ඊළඟට මම බටන් එකක් ගන්නවා මෙතනින් සහ මම තව ලේබල් එකක් ගන්නවා. හරි. දැන් මම කරන්න යන්නේ මෙන්න මේ බටන් එක ක්ලික් කරනකොට මෙන්න මෙයාගේ තියෙන නම J label 1 කියන නම වෙන අපිට ඕන දෙයක් වෙන මොන හරි දෙයක් print කරන්න තමයි මම හදන්නේ. හරි. උදාහරණයක් විදිහට අපි මුලින්ම සාමාන්‍යයෙන් අපි හැමතිස්සෙම කියනවා වගේ අපි දැනගෙන ඉන්න ඕනේ මේ මෙයාලට තියෙන යුනික් නම් ඒ කියන්නේ මෙයාලගේ වේරියබල් නේම් එක මෙතන චේන්ජ් වේරියබල් නේම් කියන එකට ගියාම අපිට බලා ගන්න පුළුවන් මේ විදිහට මෙයාගේ වේරියබල් නේම් එක තමයි J label 1 කියන එක. ඔයාට ඕන නම් මේක වෙනස් කරන්නත් පුළුවන්. මම මේක මේ විදිහටම තියාගන්නම්. මම ඒක ඕකේ කරනවා. දැන් මට ඕන මේ බටන් එක ක්ලික් කරනකොට මෙන්න මෙයාගේ මේ පෙන් තියෙන පෙනුම මෙයාගේ මේ තියෙන අකුරු ටික වෙනස් වෙන්න තමයි මට ඕනේ. ඉතින් ඔයාලා දැන් දන්නවා බටන් එකට කොහොමද කෝඩ් කරන්න කියලා. මේ බටන් එකේ ක්ලික් කරන මෙතඩ් එකට අපි යන්න ඕනේ. මම මෙතනින් බටන් එක උඩ රයිට් ක්ලික් කළා. ඉවෙන්ට් වලට ගිහිල්ලා ඇක්ෂන් වලින් මෙතන මෙන්න මේ ඇක්ෂන් perform කියන මෙතඩ් එක සිලෙක්ට් කරගන්න. එතකොට ඔයාලට පේනවා ඇති මෙතන private void j button 1. ඒ කියන්නේ button 1 ගේ මෙතඩ් එකට තමයි අපි ඇවිල්ලා ඉන්නේ. මෙතන මේ අනවශ්‍ය කොටස මම මේ විදිහට මකා ගන්නවා. හරි. දැන් අපි මෙතන තමයි කෝඩ් කරන්න යන්නේ. අපි මුලින්ම දැනගන්න ඕන අපි කෝඩ් කරන්නේ මොකේදද කියලා. අපි ඇත්තරම් කෝඩ් කරන්න යන්නේ අපේ J label 1 එකට. මේ බටන් එක ඇතුලේ කෝඩ් කරාට අපේ වෙනස් කරන්න යන්නේ මෙන්න මේ J label 1 කියන කෙනාව. එයාගේ වේරියබල් නේම් එක J label 1. මම දැන් ආයෙත් මගේ බටන් කෝඩ් එකට ගිහිල්ලා J le sorry මේ විදිහට මගේ J label 1 කියලා මගේ ලේබල් එකේ වේරියබල් නේම් එක මෙතන මම ටයිප් කරගත්තා. හරි දැන් මම මෙතන ඩොට් එකක් තියලා මෙයාට අද අපි අලුතින් ඉගෙන ගන්න මෙතඩ් එක කෝල් කරන්න යන්නේ මම set text කියලා කෝල් කරනවා. හරි එතකොට මම පොඩ්ඩක් මේක අන්ඩු කරන්නම් ආයෙත්. ඔයාලට පේනවා ඇති මේ set text කියන මෙතඩ් එක අපි කෝල් කරනවා නම් ඒකට මේ පැරාමීටර් එකක් විදිහට අපි අනිවාර්යෙන් string type එකෙන් text string type එකෙන් මොකක් හරි variable එකක් අනිවාර්යෙන් දෙන්න ඕනේ. මොකද අපි මේකට set කරන්න යන්නේ මොකක්ද කියන එක දෙන්න ඕනේ. ඔයාලට වැඩිදුර විස්තර ඕන නම් මේ ටික refer කරන්න පුළුවන්. මම මෙතන set text කියන එක select කරොත් ඔයාලට පේනවා ඇති default යාලා මෙතන null value එකක්. ඒ කියන්නේ his value එකක් pass කරලා තියෙනවා. මට ඇත්තටම ඔතනට දෙන්න ඕනේ string value එකක්. ඔයාලා දන්නවා ඇති Java වලදී string අපි මෙතන double comma ඇතුලේ තමයි දාන්නේ. මම මෙහෙම double comma එක ඇතුලේ මම මෙහෙම මගේ නම මේ විදිහට save කරගන්නවා. හරි. ඊළඟට අපි දැන් මෙච්චරයි ඇත්තටම අද දවසේ මේ set text method එක අපි ඉගෙන ගන්නෙ. මම දැන් මේක run කරලා ඔයාලට පෙන්නුවොත් අපි මේ හදාගත්ත ෆයිල් එක නම new 123. මම මෙතන right click කරලා අපේ ෆයිල් එක run කරගන්නවා. ඔයාලට පේනවා ඇති මෙන්න අපේ interface එක ඇවිල්ලා තියෙනවා. මම මේ button එක click කරොත් ඔයාලට පේනවා ඇති මෙතන යා value එක chunks කියලා වෙනස් කරගත්තා. මම දැන් ආයෙ click කරාට වැඩක් නැහැ. මෙතන chunks කියන එක වෙනස් වෙලාමයි තියෙන්නේ. හරි මම close කරගන්නම්. තවත් උදාහරණයක් ඔයාලට පෙන්නුවොත් මේ J label වලට විතරක් නෙමෙයි. මේක අපිට පුළුවන් text box වලට උනත් යොදා ගන්න. මම මෙතන text field එකක් අරගන්නවා අපේ අලුත් text field එකක්. මම එයාගේ text එක මේ විදිහට press කරගෙන මේ විදිහ width එක මට ඕන විදිහට හදා ගන්නවා. හදාගෙන මම එයාගේ variable name එක J text field 1 කියන එක මම ගන්නවා. අරන් දැන් මම කරන්න යන්නේ මේ බටන් එකත් මම පොඩ්ඩක් පැත්තකට දාන්නම්. අලුත් බටන් එකකුත් මම ගන්නම්. මෙන්න බටන් එක. හරි. දැන් මම මෙයාගේ සුපුරුදු ඉවෙන්ට් එකට යනවා. ඔයාලට පුළුවන් ඩබල් ක්ලික් කරන්න. එහෙම නැත්නම් රයිට් ක්ලික් කරලා අදාළ ඉවෙන්ට් එකට යන්න.
එතකොට අපි මෙයා ක්ලික් කරද්දි වෙනස් වෙන්න ඕනේ text box එකේ value එක නිසා මම text box text field එකේ dot ඔයාලා දැන් දන්නව method එක set text එතකොට අනිවාර්යෙන් set කරන්න ඕන text එක මෙතන දෙන්න ඕනේ මම මෙතනට දෙන්නම් synlix කියලා දැනට හරි අපි දැන් ඒක ආය run කරගමු මම මේක run file යනවා මේ කලින් එක මෙතන ක්ලික් කරාම මෙතන chunks කියලා වෙනස් වුණා මේ දෙවෙනියට හදාගත්ත එක මේ ක්ලික් කරාම මෙතන synlix කියලා වැටුණා හරි ඔන්න ওই විදිහට තමයි අපි මේ method එක පාවිච්චි කරන්නේ ඉතින් අපි ඊළඟ වීඩියෝ එකේදී බලමු මේ set x සහ get x කියන method දෙකම පාවිච්චි කරලා කොහොමද වැඩ කරන්නේ කියලා I think මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් පල්ලෙහා තියෙන links වලින් ඔයාලට පුළුවන් අපිව contact කරගන්න එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හමු We'll be right back.